අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල සංචරණ සීමා පැය කිහිපයකට ලිහිල් කෙරේ සෞඛ්‍ය නීති නොතකමින් ජනතාව කටයුතු කරයි මහා මාර්ග වාහන වලින් පිරියයි රජයක තීරණ ක්‍රියාත්මක වෙලා නැහැ සෞඛ්‍යංශ වලින් චෝදනා මත්පැන් අලෙවි තහනම සුපිරි වෙළඳසැල් වලටත් අදාළයි යුද හමුදාපති කියයි තවත් කොවිඩ් මරණ 33ක් මෙරට වයස්ගතම කොවිඩ් මරණය ඊයේ දිනෙන් වාර්තා වේ සමස්ත කොවිඩ් මරණ 1243 දක්වා ඉහළට ගත වූ පැය 24න් තවත් කොවිඩ් රෝගීන් 3000කට ආසන්න සංඛ්‍යාවක් වැඩිම කොවිඩ් රෝගීන් යලිත් කොළඹින් යාස් ඉදිරි පැය 12ක කාලය තුල ඉතා චණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වේ පළාත් රැසකට තද වැසි ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට ගිනිකණිමින් පවතින MV Express නෞකාවේ පිපිරීමක් සමාජිකින් දෙදෙනෙකුට තුවාල තත්ත්වය පාලනයට ගුවන් හමුදාවේ සහය වෙසක් උත්සවය නිවසට වී ආගමික වතාවත්වල නිරත වෙමින් සමරන්න මහා සංඝරත්නය ජනතාවට දෙනුම් දෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් අදාළියම 4 සිට පැය කිහිපයකට සංචරණ සීමා ලිහිල් කෙරුණා जनताव निसी निरोधाय नीति रीति अनुगमने नोकरमीन कटयुतु करन आकार्यक अपट दक्नट लेबुना दिवेन पुरा क्रियात्मक ओ सांचरन सीमा अद अलुयम हतरट लिहिल केरुना दिन तुनक कालया संचरण सीमा पैवतिला यम्मा कारेकड़ संचरण सीमा लिहिलन दिने किसे वितात अद दिने में संचरण सीमा लिहिल करनु लेबुए ओबट यम सहन्याक सनसादी में आरमुने नमुत एय सीमा सहित संचरण सीमा लिहिल क्रीमक एनिसा अद किसीमा कारेक विनत्ता कारे कड़सापु विवृतवाणी नह विवृतवेन्नी पारिभोगिक सेवा अत्यावश्य आहार द्रव्य औषध वलट अदाल विलंद सेल हो सुपिरि विलंद सेल पमनाई विनात किसीमा कारेक विलंद सेलक विवृत क्रीमट हकियावक लबेन्नी ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද දින මෙලෙස සංචරණ සීමා ලිහිල් කෙරෙනු අතර තම නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැල් වෙත යන ලෙසටයි ජනතාවට දැනුම් දී තිබුණේ කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ජනතා නිසි නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කළ ආකාරය අපට දක්නට ලැබුණා जीवित रखने රජයේ විසින් ප්‍රකාශනපත් කරන තිබෙන සෞඛ්‍ය ක්‍රමවේදයන් වශයෙන් මවුන් අනුගමනය කරන්නේ මුව ආවරණ පැළඳීම පමණයි. පවුලකින් එකෙක් පැමිණීමේ රජයේ විසින් ප්‍රකාශනපත් කරන ක්‍රමවේදය මවුන් අනුගමනය කරන්නේ නැහැ. වෙනදා මෙතරම් වාහන සංඛ්‍යාවක් මේ නගරය තුළට ඇදීනවා අපි දකින්නේ නැහැ. නමුත් අද දිනේදී පහුගිය දින හතරත් සාපේක්ෂව ගත් කල මෙම නගරයට පැමිණෙන සීම ජනතාව වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. Come on.
රජය ගත් පහුගිය දින කිහිපයේ වසා දමලා අපේක්ෂා කරන ක්‍රියාමාර්ගය යම් තරමකට මහජනතාව විසින් අද දිනේ අසාර්ථක කරමින් ඉන්නා මේ වෙද්දී එහෙනම් අපි මේ මොහොතේ ඉල්ලමු මහජනතාවගෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඔබට මේ රට යම් තරම් දුරට සංචරණ සීමා අඩු කරලා තියෙන අද දිනේ අත්‍යවශ්‍ය සේවා ආහාර ද්‍රව්‍ය වැනි දේවල් මිලදී ගන්න ඒක අවභාවිතා කරලා මාර්ගයේ අනවශ්‍ය විදිහට සංචරණය කරලා අවදානමට ලක් වෙන්න එපා කියලා මේ කරන කටයුත්ත විවෘත කිරීමක් නොකර මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා ඔවුන්ගේ නිවෙස් අසලට ප්‍රවාහනය කරන්න පුළුවන් නම් සපයන්න පුළුවන් නම් මීට වැඩි අපිට සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා අද දින පෙරවරුවේදී අපිට තහවුරු වෙන විශේෂයෙන් විශාල මහජනතාව පිරිසක් වාහන විශාල සංඛ්‍යාවක් මේ වෙද්දී පාරේ ගමන් කරමින් තියෙන බව අපිට පේන්න තියෙනවා මේ අතර සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුල මත්පැන් අලවිසල් වසා තබන ලෙස සහ මත්පැන් අලවි නොකරන ලෙස පනවා ඇති නියමිය සුපිරි වෙළඳසැල් වලටත් 100 අදාළ වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා පැය කිහිපයකට පමණක් සංචරණ සීමා ලිහිල් කෙරුණද යලිත් අද රාත්‍රී 11:00 සිට එළමෙන 7 වනදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 33ක් පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර මෙරට වයස්ගතම COVID මරණයද ඊට ඇතුළත් වෙනවා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 1243 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 33ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඉන් COVID මරණ 5ක් ඊයේ දින සිදුව ඇති අතර ඉදිරි COVID මරණ 28 මැයි මාස 17 වනදා සිට මැයි මාස 23 වනදා දක්වා වූ කාලය තුල සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙරටින් වාර්තා වූ වයස්ගතම COVID මරණයද ඊයේ දින වාර්තා වූ අතර එලෙස මියගොස් ඇත්තේ ගිනිමෙල්ලගහ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 104ක කාන්තාවක්. ඊයේ දින වාර්තා වූ COVID මරණ 33 අතරින් පුද්ගලින් 11 දෙනෙකු නිවසේදී මියගොස් ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. නිවසේදී මිය යන බොහෝ රෝගීන් PCR පරීක්ෂණය කරපුවාම තමයි දන්නේ ඒ අයට COVID රෝගය වැළඳිලා තියෙනවා කියලා. ඊට ප්‍රථම ආශ්‍රිතයෙක් හෝ වෙනත් අයෙක් පිළිබඳව තොරතුරු පවුලේ අය දැනුවත් සිටිනවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය අංශවලට ඒ තොරතුරු අවසානයේ ලැබෙන්නේ මේ රෝගීන් මිය ගියාට පස්සේ. ඉතින් ඒ නිසාම තමයි මෙවැනි සංඛ්‍යාවක් මේ ආකාරයට දකින්න ලැබෙන ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1243ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2971 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වූ අතර ඉන් එක් ආසාදිතයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. සෙසු රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 605ක්. කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 32කින් කොවිඩ් රෝගීන් 499 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහෙන් 395ක්, කළුතරින් 472ක්, ගාලෙන් 168ක්, මාතරින් 96ක්, හම්බන්තොටින් 60ක්, රත්නපුරෙන් 223ක්, කෑගල්ලෙන් 56ක්, මොනරාගලින් 30ක්, බදුලෙන් 85ක්, නුවරළියෙන් 92ක්, මහනුවරින් 85 දෙනෙකු වාර්තා වී ඇති අතර මාතලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 88ක්, මඩකළපුවෙන් 20ක්, අම්පාරෙන් 27ක්, ත්‍රිකුණවලෙන් 55ක්, අනුරාධපුරෙන් 37ක්, පොළොන්නරුවෙන් 24ක්, කුරුණෑගලින් 171 දෙනෙකුට වාර්තා වී තිබෙනවා. පුත්තලමෙන් 25ක්, වවුනියාවෙන් 12ක්, මන්නාරමෙන් 10ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 22 දෙනෙකු වාර්තා වී ඇති අතර කීලොච්චීන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 30ක්. යාපනයේ දිස්ත්‍රික්කෙන්ද ඊයේ දින කොවිඩ් රෝගීන් 82 දෙනෙකු වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් ගණනාවක් හමුවීම හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති තලවකැලේ තේ පරීක්ෂණ ආයතනයෙන් සහ හුදකලා කර ඇති තලවකැලේ සෙන්කූම් සපතුයායෙන් COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 29 දෙනෙකු ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණවලින් වාර්තා වී තිබෙනවා.
අමගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල වැලිඔය ග්‍රාම සේවා වසම සහ නෝටන් රිච් පොලිස් වසමට අයත් ලොනෙක් ලක්ෂපාන මිල්ලගහමුල ලක්ෂපාන මොරහේනගම යන ග්‍රාම සේවා වසම් අද දින සිට හුදකලා කර තිබෙනවා. එසේම ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම සන්තිරිගම ග්‍රාම සේවා වසමේ තේ කර්මාන්ත ශාලාවට යාපදව පිහිටි සන්තිරිමලේ කොටස සහ ඩයගම රජයේ සත්වගොවිපොළ අද දින සිට හුදකලා කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. या सुलिकुनाटुव इदिरी पै दोलहक काले तुल इता चंड सुलिकुनाटुवक दक्वा वर्धने वियहकी बव कालगुन विद्या देपार्तमेंतुव संदहान कला म्यात्र कालुगंगे जलमट्टम इहलयामत समग रत्नपुर एतुलु प्रदेश केहि पेकट सुलु गंगवतुर तत्वयक एति वियहकी बवट अनतुरु एंगवीमे निवेदनद निकुत कर तिबेनवा. ईशान दिग बेंगाल बुक आश्रित मुहुद प्रदेश पेवती या सुलिकुनाटु मेवन विट चंड सुलिकुनाटुक दक्वा वर्धने वियति अतर इदिरी पै दुलाहक काले तुल इता चंड सुलिकुनाटुक दक्वा वर्धने वनु एति बव कालगुन विद्या देपार्तमेंतुव दान वासिटिनवा. मे हेतुवेन इदिरी दिन किहिपे तुल मुहुद प्रदेश वल सुलंगे वेगय पैट किलोमीटर 70 सिट 80 दक्वा वर्धने विय हेकि अतर विटिन विट हि वेगय पैट किलोमीटर 90 सिट 100 दक्वा वर्धने विय हेकि बवद कालगुन विद्या दिपार्तमेंतु निकुत कल निवेदने संधान. या सुलिकुनाटु समग सक्रिय वियते निरत दिग मोसम कालगुन तत्वे समग बसनाहिर सवरगमुव मध्यम सहा दकुनु पलात्वलद विटिन विट वैसी हो गिगुरुम सहित वैसी एति वियहकी. मेयातर कलुगंगे जलमट्टम इहलयाम समग रत्नपुर कुरुविट किरियल्ल अयगम एलपातयान प्रदेश वलट सुलु गंगमतुर तत्वयक एति वियहकी बव वारिमार्ग दिपार्तमेंतुव संधान कला. මේවන විටත් ඇතැම් ප්‍රදේශවලට ගම් වතුර තත්වයක් ඇති වී තිබෙනවා. කලුතර මහනුවර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පරිවේෂණ සංවිධානයේ විසින් තවදුරටත් දීර්ඝ කොට ඇති බව එම සංවිධානය දන්වා තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. වටවල වැලියෝය වත්ත පහළ කොටසේ නිවාස පේලියක් මතට පස්කන්දක් පෙරලී නිවාස දෙකකට දැඩි අලාභානි එල්ල වී තිබෙනවා. कासल री सह माउसा के लिए जलपोषक प्रदेश वलट एदहलेन अधिक वर्षाव समग विमल सुरेंद्र जलाशय ये रात्रि सिट वान दमीमट पटांगे नेति बवत लक्षपान जलाशय एक वान दुरटवाक व्यूर्त करेति बवत नुवरेलिय दिस्ट्रिक्ट कापदा कलमनाकरण एक के संधान कला. මෙයතර තලවා කැලේ ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කිරීමට ජලාශ බාර ඉංජිනේරුවන් පියවරගෙන තිබෙනවා. ගාල්ල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබුණේ මේ අයුරින්. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි සමගි ජන බලවේගයේ මාධ්‍යංශය සඳහන් කළේ. දැන් කෙටි විරාමයක්. මෙවර වෙසක් උත්සවයේ නිවසට වී ආගමික වතාවත්වල නිරත වෙමින් සමරන ලෙසට මහා සංඝරත්නය ජනතාවට දැනුම් දී සිටිනවා.
බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමකුල සිහි කරමින් සමරන අසිරිමත් වෙසක් පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. රට තුල පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙවරත් වෙසක් උත්සවය දිවසේ සිට සැමරීමට සිදුව තිබෙනවා. වසර දෙකක කාලයක් වෙසක් උත්සවය සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු අතර මහා සංඝරත්නය අවධාරණය කර සිටින්නේ මෙවරද අසිරිමත් වෙසක් උත්සවය සෞඛ්‍ය ආරක්ෂිතව දිවසට වී ආගමික වතාවත්වල නිරත වෙමින් සැමරිය යුතු බවයි. වෙසක් දිනයේ මුළු බෞද්ධ ලෝකයාගේම උතුම්ම දිනය. ඒ දිනේදී අපි කල යුතු කාර්යභාරය හොඳින් අවබෝධ කරගෙන ඒ කල යුතු වෙනවා. ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් ඒ වටිනා කාලය නිවැස් වලටම වෙලා ගත කරන්ට ඒ උතුම් විදිහට සීලය ආරක්ෂා කරගෙන. ඉතාම අමාරුවෙන් සෝසුසුම් හෙලහෙලා ජීවත් වෙන වෙලාවක තමා මේ වෙසක් උත්සවය සමරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි මේ වෙසක් දවස ගෙදර වෙසක් හැටියට සලකගෙන තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මය සිහිපත් කර සීල සමාදාන ආදී කුසල ධර්මයන් තමන්ගේ නිවසේ ඉඳගෙනම තමන්ගේ දූ දරුවන් සමග වෙසක් උත්සවය සමරන ලෙස සිහිපත් කරන අතර සිත කය වචන යන තුන්දොර සංවර කරගෙන අපි ජීවත් විය යුතු වෙනවා. ගිය වෙසක් එකටත් වඩා මෙවර වෙසක් එක සංචරණ සීමා දැඩි වූ වෙසක් උත්සවයක් බවට පත් වෙලා තිබෙනවා. අපි සියලු දෙනාගෙම ඉල්ලා හිටිනවා දුප්පත් වූ අසරණ මිනිසුන් වෙනුවෙන් මෙවර වෙසක් උත්සවය ඔබ සමරන ලෙස සිංහල දෙමළ මුස්ලිම් කතෝලික මේ කිසිම ભેදයකින් තොරව සියලු දෙනාම අත්වල් වැඳගෙන ලෞතුරා බුදුහාමුදුර වෙනුවෙන් පහනක් පත්තු කරලා අපි රතන සූත්‍රය හෝ දේශනා කරලා සියලු සත්වයෝම සූපත් කරන කාරණයට මේ වෙසක් තෙමඟුල සැමරීමේදී ස්ථාන කරගත යුතුව පවතිනවා. මේ ගාල්ල ප්‍රදේශයේ ජනතාව සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග වෙසක් උත්සවය වෙනුවෙන් සූදානම් වන ආකාරයයි. ගිනිගනිමින් පවතින MV Express Pearl නෞකාවේ ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Bell 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදාගෙන තිබෙනවා. කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින MV Express Pearl නෞකාවේ පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමත් සමග මෙම නෞකාවේ තිබූ බහලුම් අටක් මුහුදට වැටි ඇති බවටයි වාර්තා වන්නේ. නාවික හමුදා මාධ්‍යංශය ප්‍රකාශ කළේ නෞකාවේ කාර්යමණ්ඩල සමාජිකයින් 25 දෙනා ආරක්ෂිතව මුදාගෙන ඇති අතර එම පිරිස අතරින් තුවාල ලබා සිටි ඉන්දිය ජාතිකයින් දෙදෙනෙක් රෝහල් ගත කිරීමට පියවර ගත් බවයි. පසුගිය 20 වෙනිදා සිට මේ දක්වා ගින්න පාලනය කිරීමට මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊයේ දින නයිට්‍රික් ඇසිඩ් බහලුම් සහිත නෞකාවේ බහලුම් තට්ටුවක් යටින් ගින්න යලි මතු ඇති බවට වාර්තා වුණා. ඒ අනුව ගිනිගනිමින් පවතින MV Express Pearl නෞකාවේ ගින්න පාලනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Bell 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා. එමගින් ගිනිනිවීමේ රසායනික නෞකාව මතට හෙලීමට කටයුතු කරන අතර ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කරලීමට නෞකාව නාවික සතුපුම් 50ක් පමණ ඈතට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුයමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. ඊළඟට
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.